පොත අප සමාජයේ කොයික අතරත් ඉතාමත් ජනප්‍රිය සමාජ මාධ්‍යයක් බවට පත්ව ඇත්ති. ඒ කොයි හැඩියවද ඇතමුන් මොහුණ පොත නිවැරදි අයුරින් පරදායි ලෙස භාවිතා කරන්නේනෑ. අපි මේ කියන්නේ යන්නේ මොහුණ පොත මගින් සම්පත්දායකින් හඳුනාගෙන පුරන් කුඹර අස්සැතීමට පෙරමුණ ගෙන සිටින හිමිනමක් ගැනයි. උන්වහන්සේ රත්නපුරේ විමල බුද්ධි පොඩි හාමුදුරුවෝ. විමල බුද්ධි පොඩි හාමුදුරුවෝ මොහුණ පොත නිවැරදි අයුරින් භාවිතා කරන හිමිනමකි. මේ වන විට උන්වහන්සේ පුරන් කුඹුරු අස්වැද්දීමේ පේස්මුක් මෙහෙමක් ආරම්භ කොට ඇත. ගොවි කමට දැඩි ඇල්මක් දක්වන විමල බුද්ධි හිමියන් මේ වන විට ගාල්ල ලබුදුවයායේ හා කිරිපත්කොඩ එමාවර මණ්ඩියයායේ වසර 25කට අධික කාලයක් පුරන්ව පැවති අක්කර 60ක පමණ පුරන් කුඹුරු යායක් අස්වැද්දීමට පෙරමුණගෙන සිටි. උන්වහන්සේට මේ සඳහා මොහුණු පොත මගින් හඳුනාගත් දෙස් විදෙස් ස්ථානපතියන් ස්වේච්ඡා සංවිධාන, ගොවි සංවිධාන මෙන්ම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේද සහයෝගය හිමි වෙත. විමල බුද්ධ හිමියන් ලබුදුව ප්‍රදේශයට වැඩම කරන්නේද අහම්බෙනි. ලබුදුව ශ්‍රී විජයාරාම විහාරාධිකාරී මොරකැටියේ නාගිත හිමියන්ද තරුණ හිමි නමකි. උන්වහන්සේ ඕබල්පේ සෝභිත හිමියන්ගේ ගෝල හිමි නමකි. විමල බුද්ධ හිමියන් විසින් පුරන් කුඹුරු අස්වැද්දවීම සඳහා මොහුණු පොත මගින් සිදු කරන ලද මෙහෙයුම ගැන මොරකැටියේ නාගිත හිමියන් දැඩි අවධානයෙන් යුතුව බලාගෙන හිටියා. විමල බුද්ධ පොඩි හාමුදුරුවන් විසින් මොහුණු පොතට මුදාහැර තිබූ වීඩියෝ පට එකින් එක නැරඹුවා. හාමුදුරුවනේ මගේ දායක වසම වන ලබුදුවේ වසර 25කට අධික කාලයක් වගා නොකර තියෙන පුරන් කුඹුරු අයත් එනවා. අපි ඒ අයත් වගා කරමු. මොරකැටියේ නාගිත හිමියන් විමල බුද්ධ පොඩි හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරා. මොරකැටියේ නාගිත හිමියන් විමල පුත්තේ පොඩි හාමුදුරුවන් දැන හැඳිරගත්තේද මොහුණු පොත මගිනි. හරි හාමුදුරුවනි, අපි වැඩේ පටන් ගමු. මම ලබුදුවට එන්නම්. විමල පුත්තේ හිමියන් කියා සිටියා. නාගිත හිමියන්ගේ ඉල්ලීමට අනුව විමල පුත්තේ හිමියන් ලබුදුවට වැඩම කළා. උන්වහන්සේ මොරකැටියේ නාගිත හිමියන් සමග ලබුදුව යායේ අස්සක් මුල්ලක් බැහැර වැඩි කරමින් යායේ නිරීක්ෂණය කළා. මේ අතරතුරේ ලබුදුව ග්‍රාමීලධාරී වසමේ කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර PS වෙරළ විතාන මහතාද විමල පුත්ති පොඩි හාමුදුරුවන්ව මුණ ගැසුණා. වෙරළ විතාන මහතාටද පුරන්ව පැවති මෙකී කුඹුරයායේ අස්වැද්දීම සඳහා පැවති දැඩි ඕනකම. හාමුදුරුවනේ, අපි මේ වැඩේ කරමු. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව පැත්තේ ලබා දෙන්න පුළුවන් පූර්ණ සහයෝගය මේ සඳහා ලබා දෙන්න අපි මැදිහත්. වෙරළ විතාන කිව්වා. ඊට පසු දින වෙරළ විතාන මහතා ගේයින් ගැටගොස් ගොවීන් හමු වෙමින් මේ ගැන දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ලබුදුව ගොවි ජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී HKG සඳමාලි මහත්මිය දැනුවත් කිරීමට වෙරළ විතාන මහතා කටයුතු කළේ ඒ. මේ කටයුත්ත සඳහා ලබුදුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් ලබා දෙන්න පුළුවන් පූර්ණ සහයෝගය අපි ලබා දෙමු. තනකොළ කපන මැෂින් පහක් තියෙන ඒකත් ලබා දෙන්න පුළුවන්. වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘතියක් තියෙනවා. ඒ හරහා සීසෑමේ කටයුතු ඉබේජ ගොවීන්ට ලබා දෙන්න පුළුවන්. ප්‍රාදේශීය නිලධාරීතුමිය ලෙස කිව්වා. මේකේ කොඹුරු යාය වසර 25ක කාලයක සිට පුරන්ව පැවතුණා. ආක්‍රමණශීලී ශාකවලින් මුල යායම වැසී ගොස් තිබුණා. කිලෝමීටර 1.5ක දිගින් යුත් ඇලමාර්ගයේ වල් බිහිවි ගොඩ වී තිබුණා. මේකේ කුඹුරු යාය පිළිබඳ සොයා බලමින් සිටියේදී ප්‍රදේශයේ පැරණි ගොවි මහතුන් පිරිසක්ද විමල බුද්ධි පොඩි හාමුදුරුවන්ට මුණ ගැහුණා. හාමුදුරුවනේ, මේ ඇලමාර්ගය මීට වසර 10-15කට පමණ ඉහතදී තමයි කපල අලුත් තැඩියා කළේ. පළලට වඩා වැඩියෙන් තමයි ඇල කැපු. ඇලෙන් එකට මෙකට යන පාලමක් තමන් ඕන. ඒ ගොවි මහතුරුන් කිව්වා, හරි අපි ඇලිමාර්ගය අලුත් තැඩියා කරමු. විමල බුද්ධි පොඩි හාමුදුරුවන් පැවසුවා. විමල බුද්ධි පොඩි හාමුදුරුවන් තනකොළ කපන මැෂිමක්ද ලබුදුවට රැගෙන වී තිබුණා. ඊට පසු දින විමල බුද්ධ හිමියන් මොරකැටියේ නාගිත හිමියන් හා මත්තුම අයියා සමග ලබුදුව යායට යලි වැඩම කළා. ගෙන වී තිබූ පුංචි කූඩාරම වෙලාය අසරීද කෙරෙන ඒ අනුවයි. මත්තුම අයියේ පුළුවන් විදියට තනකොළ කපන මැෂිම අරගෙන වැඩපටන් ගන්න විමල බුද්ධ පොඩි හාමුදුරුව මත්තුම අයියට පැවසුවා. විමල බුද්ධ හිමියෝ ජංගම දුරකථනයේ අතටගෙන ලබුදුව යායේ ඇලමාර්ග පවතින තත්ත්වය හා තනකොළ කපන අයුරු වීඩියෝ ගත කරනු ලැබුවා. ඉන්පසු ඩ්‍රෝන වර්ගයේ පුංචි කැමරාවකින් ඇලමාර්ගයේ ඡායාරූපගත කොට ඇලමාර්ගයේ ගලා යන ආකාරය නිරීක්ෂණය කරනු ලැබුවා. ඉන්පසු විමල බුද්ධ පොඩි හාමුදුරුවන් විසින් වීඩියෝ ගත කරනු ලැබූ වීඩියෝ පටිය මොහුණු පොතට මුදාහැරෙනු ලැබුවා. ඒ සඳහා ලැබී තිබුණේ ඉහළ ප්‍රතිචාරයකි. ගාල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රී අනුරාධ කයන්, හිටපු නාගරික මන්ත්‍රී කුමාර ධම්මි අක්මීමන සිංහ සමාජයේ නියෝජිතයින් බෝපේ පොත්තල ප්‍රාදේශ සභාවේ සභාපති දිල්රුක් අපේකෝන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැස ලබුදුව යාය යළි ඇස්වැතීමේ කාර්යයට ශක්තිය ලබා දීමට ඉදිරිපත් වුණා.
ඇලමාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය කම්කරුවන් හා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ ලබාදීමට සභාපතිවරයා පුරොන්දුන. සුපිරි කමක් වැටසටහන යටතේ ලබුදුව ගම්මානයට වෙන් වූ රුපියල් ලක්ෂ 20ක මුදල ඇලවේලි බැඳීම සඳහා වෙන්කරදීම බෝපේ පෝතල් ප්‍රාදේශ සභා මන්ත්‍රී කාංචනා මදනායක මහත්මිය කටයුතු කළ අබලන්ව පැවති අමුණු පහ අලුත්වැඩියා කිරීමටද තීන්දු කෙරුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට විමල පුත් හිමියන්ට පුරොන්දුන. ඒ විතරක් නොවේ මාවර මණ්ඩියේ හා ලබුදුව යායේ අක්කර 60ක පමණ වගා කිරීම සඳහා අවශ්‍ය දේශීය බීජ වී ලබා දීමට කුෂිකර්ම අමාත්‍යාංශය මගින් විමල පුත් හිමියන්ට පුරොන්දුන. නාගරික මන්ත්‍රී අනුරාධ ගයාන් මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් අක්කර 40ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබා දීමට කටයුතු කෙරුණා. අක්මීමන ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ තරුණ ස්පිරිස් ශ්‍රමීන් සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් වුණා. මෙහිදී ලබුදුව කොවි සංවිධානය සහ විහාරස්ථ දායක සභාවෙන් මේ කටයුත්ත සඳහා හිමි ඔයේ විශාල දායකත්වයකි. ගාලෙ දිස්ත්‍රික් කොවිචන සංවර්ධන සහකාර කොමසාරිස් කාංචනා චතුරානි මහත්මියද කොවිචන සේවා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ලැබුවා. රත්නපුරයේ විමල පුත් හිමියන්ගේ බලාපොරොත්තු වන්නේ රට වටේ කොස් විහාරස්ථාන බුල්කරගෙන එම පළ ප්‍රදේශවල පුරන් කුඹුරු අස්වැද්දීමට කටයුතු කිරීමයි. මම රඟපාන්නේ නැතුව හාමුදුරුකම පැත්තකට තබා අත්දැකීම ගන්න කුඹරකට බැහැල වැඩ කළා. අපේ මිතුරන් මට කතා කරලා බැන්න දොස් කිව්වා. දැන් ඔබ වහන්සේ කාල් ශුද්ධ කරනවා, ගෙයන් කරන වැඩ කරනවා කියා කිව්වා. ඔබ වහන්සේ ගණින් වහන්සේගේ යුගයට යන්න හදනවා කියලා ඇසුවා. නමුත් මේ සියලු දේ පසෙක තබා මේ වැඩේ පටන් ගත්තා. ඇත්තටම මෝන පොත නිවැරදි අයුරින් භාවිතා කිරීමෙන් තමයි මට මේ කාර්ය කරන්න සම්පදායකින් සොයා ගන්න පුළුවන් උනේ. පුරන් කුඹුරු අස්වත්තන්න ගමේ විහාරස්ථානවල වැඩ සිටින භික්ෂුන් වහන්සේ මූලිකත්වයේ ගන්නව නම් මේ වැඩේ ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. රත්නපුරයේ විමල පුත් හිමියන්ගේ අදහස එකත. ඒ විතරක් නොව විමල පුත් හිමියන් ඇතුළු පිරිවර මාවර මණ්ඩියේ ප්‍රදේශයේ කිලෝමීටර් 3කින් යුත් ඇලමාර්ගයේ දින 29කදී ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා. විමල පුත් පොඩි හාමුදුරුවන්ද ඇලමාර්ගයට බැස තරුණ පිරිස සමග හරිහරියට වැඩ කළා. ඒ සඳහා වැය වී තිබුණේ රුපියල් ලක්ෂ 5ක් තරම් සොරු මුදලකි. මෙකී ඇලමාර්ගයේ ඇස්තමේන්තුකට කොන්ත්‍රාත්කරුවෙකු විසින් සිදු කළා නම් විශාල මුදලක් වැය වන බව කිව යුතු නොවේ. ගමේ කොවි මහත්තර තරුණ පිරිස දානපතියන් ලබා දුන් ශක්තිය නිසා එතා කෙටි කාලයකින් ඇලමාර්ගයේ වැඩ අවසන් කිරීමට හැකි වුණා. ඇත්තටම මට පුරන් කුඹුරු වගා කිරීමට ආශාවක් ඇති වුණේ නාලක සේනාධිර කියන තරුණයෙක් පුරන් කුඹුරු වගා කිරීමට කටයුතු කරන අයුරු මුහුණු පොත මගෙන් දැක්ක නිසා. මට හිතුණා මටත් මේ වැඩේ කරන්න බැරි කියලා. දැඹිලි ගස් මුල්ලේ තරුණයින් පිරිසක් පුරන් කුඹුරු අස්වද්දනවා කියලා මට දැනගන්න ලැබුණා. මම ඒ කුඹුරයායට වැඩම කළා. නාලක කියන තරුණය තමයි ඒ කුඹුරයාය වගා කිරීමට මුල් වෙලා තිබුණේ. පුරන් කුඹුරකට බැස නියර දිගේ මඩ එරෙමින් මා ඇවිදගෙන ගියා. කොමරෙස් යෝන් වියේ පසු තරුණ ඉලන්දාරි පිරිසක් කොහෙල දළු මිටියක් කඩාගෙන විත් මට පූජා කොට දනකසා වැඳ මේ අහඹු සිදුවීමකි. සබාව ධර්මය මට මේ කරන්නේ ආරාධනාවක්. දැන් පන්සලට වෙලා හිටිය ඇති සමාජ සේවයක් කරන්න කියලා ආරාධනාවක් තමයි කරන්න කියලා මට හිතුණා. විමල පුත් පොඩි හාමුදුරුව එහෙම කිව්වා. ඒ අනුව පුරන් කැඩීමේ උත්සව 17 වැනි දින පෙරවරුවේ මාවර මණ්ඩියේ යායේදී හා ලබුදුව යායේදී පැවතිය ආගමික කටයුතු වලට මුල් තැන දෙමිනි. ලබුදුව යායේ පුරන් කැඩීමේ උත්සවය පැවතිය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේ අනුශාසනාව කරමින් මෙහිදී හරි අපූර්ව කතාවක් කිව්වා. සහල් සම්බන්ධයෙන් පමණක් නොවේ හැම තැනකම මාෆියා ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය කර්මාන්ත ශිස්ත්‍රයේ මාෆියාවක් දෙනවා. කොටින්ම කිව්වා බස් නැවතුම් පොලකත් මාෆියාවක් තියෙනවා. ජාතියට බත සපයන ගොවිය අදස්සරණ වෙලා තියෙනවා. දහඩිය මහන්සියෙන් වැඩ කළත් ගොවියට නිස සැලකිල්ලක් ලැබෙන කතාවට කියනවා ගොවිය රජකමට සුදුසුයි කියලා. නමුත් ගොවියට රජකම තබා මනුස්සකම් පවා රැක ගැනීමට අවස්ථාවක් ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා වත්මන් රජයේ ජනාධිපති කොටබේ රාජපක්ෂ මහතායට ගොවියට රජකම කෙසේ වෙතත් ගොවියට හිමි මනුස්සකම ලබා ගන්න මේ රජය කටයුතු කරාවි කියලා. පුරන් කුඹුර අස්වැද්දීමේ ජාතික ව්‍යාපාරය මහා පොණ්ඩයක් ක්‍රියාවක්. සෑම ප්‍රදේශයකම පුරන්වැති කුඹුරු අස්වැද්දීමේ විහාරස්ථාන මුල් කරගෙන සිදු කළ යුතුයි. පුරන්වැති කුඹුරු යළි ඇස්වැද්දීම සඳහා මෙරටේ භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත යුතුයි. අනිකුත් සියලු සංවිධාන මුල් කරගෙන ගොවියාගේ අස්වැන්නට නියම් මිලක් රජය විසින් ලබා දෙවි කියන උත්තරීතර බලාපොරොත්තුව තියෙනවා. ගොවි තැනට දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. උන්වහන්සේ එලෙස පැවසුවා. ගාල දිස්ත්‍රික් කොවිචන සංවර්ධන සහකාරී කොමසාරිස් කාංචනා චතුරානි මහත්මියද මෙසේ සඳහන් කළා. ගාල දිස්ත්‍රික්කය තුළ පුරන් කුඹුරු අක්කර 3900ක් පමණ තියෙනවා.
මෙවර මහකන්නේ අපි පුරන් කුඹුරු අස්සැදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. නව රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ මැතිතුමාගේ මග කෙන්වීම යටතේ කොවි ජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් මාතුම පණ්ඩාර වීරසේකර මහතාගේ මාර්ගෝපදේශකත්වය මත කොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පුරන් කුඹුරු අස්සැදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා යැයි සහකාර කොමසාරිස්වරයද සඳහන් කර සිටියා. කෙසේ වෙතත් මේ කරන ක්‍රියාව නම් ඉතාමත් අනර්ග ක්‍රියාවලි. අපි මීට පෙර ඔබව දැනුවත් කරා නාලක සේනාධිර කියන තරුණයා ලංකාවේ පුරන් කුඹුරු අස්සද්දනවා. ඒ වගේම සකුත්තලා කියන තරුණියත් පුරන් කුඹුරු අස්සද්දීමට සහයෝගය ලබා දීලා මහඟු සේවයක් අපේ රට වෙනුවෙන් කළා. ලංකාවේ තරුණ පිරිස් මේ වන විට නිකන් නිකරුණේ කාලය ගත කරමින් රස්තිය අදුවේ නොයවා රටට සමාජයට වැඩදායි වැඩක් කිරීමට පෙළඹිලා තිබීම ගැන ඇත්තෙන්ම අපට නිහතමානී සතුටක් දෙනවා. ඉස්සර කම්වල දරුවන්ට වෙල් එළිය දුවපනින්න කාලයක් තිබුණා. ඒ වගේම ඒ කම්වල කුඹුරු ආයවල් නිලට නිලේ දිලිසෙමින් තිබුණා. නමුත් අද බොහොමයක් කම්වල මේ කුඹුරු සියල්ලක්ම පුරන් වෙලා ගියලා. ඒ සඳහා මිනිසුන්ගේ උනන්දුවක් නැතිකම සහ ඊට අවශ්‍ය සම්පත් නොමැතිවීම නිසා. නමුත් මේ වන විට තරුණ පිරිසේ දායකත්වය මත නැවත ගම්මානවල තියෙන ඕ පුරන් කුඹුරු දහස් ගණනින් නැවත වගා කිරීම ආරම්භ වෙලා තියෙනවා. ඇත්තෙන්ම මෙය ඉතාමත් වටිනා කාර්යයක්. ඉතින් ඒ වගේම මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයද හැකි උපරිම මට්ටමින් ලබා දෙනවා මිලස අප නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. රටේ තරුණයන් යහපත් මාවතකට යොමු වී තියෙන අවස්ථාවේ ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ රට තව තවත් ආශ්‍රීකත්වයේ උදෙසා ගෙන යාම අපේ වගකීමයි. ඉතින් මේ උතුම් ක්‍රියාව කරන්නා වූ හිමිනම ඇතුළු අපේ තරුණ තරුණියන්ට අපි හදවතින්ම සුබපතනවා මේ කාර්යය ඉදිරියටත් කරගෙන යන්න කියලා. ඒ වගේම මුහුණු පොත හරහා මෙම දැනුවත් කිරීම සිදු කරන සෑම දිනාටම අපි හදවතින්ම සුභාශිංසනයි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝටත් ලයික් එකක් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. පිට අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව ඉබොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.